ඇති මට කරු ජයසූරිය කෝල්ලයක් දීලා තියෙනවලු අලහ කෝන් කෝල්ලයක් දීලා තියෙනවලු ඒ මට දුන්නයි පස්සේ කෝල් එක ඉක්මන නිදහස් වුණා ඒ ගැන මොකද කියන්නේ මට කියන්න තියෙනවා දේශපාලන උමනාවන්නේ දැන් මේවා දේශපාලන උමනාවන් ඉස්සරහට මේ කාලේ මේ දේවල් කරනවා මේයින් එක යාවලියක් විතරයි ජනරජතුමනි සර් ඔබතුමා හිටපු ජනරජතුමා විදියට CID එකෙන් ප්‍රශ්න කරද්දි ඔබතුමාට මොන වගේ දෙයක්ද හැන්නේ කියන ප්‍රශ්න රටට වැඩ කරපු ජනරජතුමනි ඔය ඉතින් ආමාලිදි මේ රටේ පත්තු තමයි ඉඳගත්තු අපි ආන්ද්‍රේ වෙන දේශපාලන පරිගණීමේ ස්වරූපය යාලට ඒක වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා එක පරිගණීමක් කියන්නේ නායකත්ව දෙපළ කියන පරිගණීමක් කියන්නේ රට පාලනය කරන නායකත්වය නෙවෙයි මේක නායකත්වයේ නොදැනගෙන මේවා PID එකෙන් නැහැනි මගේ ආවට මේක දේශපාලන උමනාවක් ඉදු කිරීමට පාවිච්චි කළා අරුජය සූර්ය තමයි කියලා දීන්නේ මේක පරිගණීමක් කියලාමද හිතන්නේ ඔබ ඉතින් මේවා තමයි ඉතින් මේ මේ විදිහේ පරිගණීම් මේ ඉරකිවි සිත් විදවි මේවා ඇති කරනවා අපි බබා අපිට පුරුදුයි. ඔබතුමාට ඉන්නේ අදයියේ විඳ නෙවෙයි. ඔබතුමාට එල්ල කරන චෝදනාවෙන් નિවැරදි කර වෙන්න ඕක අවස්ථාවක් නෙමෙයිද? මොකද්ද? දැන් කීර්ණෝ එකට පහර දුන්නා කියලා ඔබතුමාට නෙමෙයි චෝදනාව එල්ල කරන්නේ. නෑ මට එහෙම චෝදනාවක් නෑ. නෑ ආණ්ඩුව කරනවා මේ අපි තමයි පහර දුන්නේ අරකයි මේකයි. දැන් ඉතින් වෙනම සුවනවා. ඒ චෝදනාවෙන් මේ નિවැරදි කර වෙන්න මේක අවස්ථාවක් නෑ. නෑ මගෙන් එකක් ඇව්වා. මේ නිලධාරීන්ව විවේචනය කළා ඒ කාලේ මේ පත්‍රවල මේ පත්‍රයක තිබුණාද කියලා යම් යම් නිලධාරීන්ව. ඉතින් මං ඒක හැමදාම හැම පත්‍රේම තියෙන එක. සර්ට කරු ජයසූරිය මහත්තයා කෝල් කරවද ඒ සම්බන්ධව? මට මතකයක් නෑනේ. කරු ජයසූරිය කතා කරන එකකින් එක එක හැමතිවරු කතා කරනවා. හැබැයි මම ඒක හොඳක් තිබුණා. කරු ජයසූරිය මට කතා කරලා තියෙන්නේ රෑ 11යි ගානකට 23යි ගානකට 11යි 20ට. එලයි මෙයාලා කියනවා අපේ දීගෙන් පේනවා මම 10ට නිදා ගන්න නැහැ කියලා.